අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. කුරුණෑකලින් සහ පොළොන්නරුවෙන් නව කොරෝනා රෝගීන් දෙදෙනෙකු හමු වෙයි. ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 7 දක්වා ඉහළට. සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට සෞඛ්‍යංශ තීරණය කරයි. සමූහ රැස්වීම පැවැත්වීමත් සති දෙකකට තහනම්. කොරෝනා හේතුවෙන් ඡන්දේ කල් දැවීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපති කියයි. ආගමික ස්ථානවලට ඇතුළු වීමේදී සහ ආගමික වැඩසටහන්වලදී කොරෝනා වෛරසය පිළිබඳව වැඩි අවධානයක්. මාස දෙකෙන් ආණ්ඩු එපා වුණා. මම තනියම තරඟ කරනවා. රතන හිමිගෙන් අලුත් දේශපාලන පක්ෂයක්. මුළු ලොවම භීතියට පත් කරමින් පැතිර යමින් පවතින COVID-19 වෛරසයේ නවතම තොරතුරු වෙතයි අදත් මුලින්ම අප අවධානය යොමු කරන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් දෙදෙනෙක් අද දින හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෝවිඩ් 19 රෝගීන් පහක් හිටියා. දැන් අද තව දෙදෙනෙක් එකතු වුණා. එක් පුද්ගලයෙක් වයස 44 කෙනෙක්, කන්දකාඩු නැවතත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටපු කෙනෙක්, දැන් පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ගන්න ඉතාලියේ ඉඳලා පැමිණි පුද්ගලයෙක්. ඊළඟ පුද්ගලයා වයස 43යි, නාත්තණ්ඩිය ප්‍රදේශයේ ඉතාලියේ ඉඳලා ආපු කෙනෙක්, නිරෝධායන මධ්‍යස්ථානවලට හසු වුණ කෙනෙක් නෙවෙයි. ඔහු කුරුණෑගල පළාත් රෝහලේ තමයි ප්‍රතිකාර ගනිමින් සිටියේ. 7න් 6ක් ඉතාලියට සම්බන්ධයි. මේ රෝගයේ අනතුර අපිට වැඩිපුර එන්නේ ඉතාලිය සහ ෂෙන්ගන් රටවල් වලින් කියන එක. දැනට රෝගීන් 103 දෙනෙක්, සැක කටයුතු රෝගීන් 103 දෙනෙක් අර අපේ තෝරාගත් රෝහල් 18 ප්‍රතිකාර ගනිමින් සිටිනවා. සමහර විට අද හවස් භාගය වෙන විට තව එක්කෙනෙක් දෙන්නෙක් රෝගීන් ඇතිවන්නට පුළුවන්. ලංකාවේ විශාල වශයෙන් ජනතාව රැස් වෙන උත්සව හෝ නොයෙකුත් රැස්වීම් හෝ එවැනි ආදිය සඳහා මෙතනින් එහාට පොලිසිය විසින් අවසර ලබා දෙන්නේ නැහැ. සති දෙකක් වගේ කාලයකට මේවා නවත්වීමට රජයක් විදිහට තීන්දුව කරලා තියෙනවා. කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා තියෙන ජාතික කාර්යසාධක බාලකායේ කටයුතු සම්බන්ධීකරණය සඳහා රාජකීරියේ වෙනමම කාර්යාලයක් හෙට ඉඳලා පටන් ගන්නවා. විශ්වවිද්‍යාල සියල්ලමත් තාවකාලික වශයෙන් වසා දමන්න තීරණය කළා. ඒ අනුව නේවාසිකාගාරවල ඉන්න ශිෂ්‍යයන් පිට වෙලා තමන්ගේ නිවාසවලට යන්න පුළුවන්කම ලැබෙනවා. කිසිදු භාණ්ඩ හිඟයක් නොමැති අතර භාණ්ඩ තොග රැස් කිරීමෙන් පාඩුවක් මිසක් අලුත් ලාභයක් කිසියෙකුටත් වෙන්නේ නැහැ. මොකද බදාදා ඉතර වෙන විට සමහර භාණ්ඩ වල මිල අඩු වෙනවා නම් වැඩි මිලට තමයි භාණ්ඩ රැස් කරලා තියෙන්නේ. ඒ නිසා රැස් කර ගැනීම කිසිදු අවශ්‍යතාවයක් නැහැ. රටේ උද්ගතව ඒ ඇති තත්ත්වයේ මත රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ සූදානමක් පවතිනවාද? අපිට මේ පිළිබඳ බලයේ තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට. මොකද පාර්ලිමේන්තුවක් විසුරු ඇරියට පස්සේ පාර්ලිමේන්තුව නැහැ. පාර්ලිමේන්තුවක් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළා ජනාධිපතිතුමා විසින් පැවති පාර්ලිමේන්තුව කැඳවෙන්න පුළුවන්කම තියෙනවා. එවැනි අවශ්‍යතාවයක් කිසිසේත් ඇති කියලා අපි හිතන්නේ මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් එක් පුද්ගලයෙක් මීට සුළු මොහොතකට පෙර තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පුවත නැවතත් මීට සුළු මොහොතකට පෙර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් එක් පුද්ගලයෙක් තහවුරු වී ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුල වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් පිළිබඳව තහවුරු වී තිබෙනවා. එසේම අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පෝලන්ත ජාතිකයින් සිව් දෙනෙක් අද IDH රෝහල වෙත ඇතුළත් කෙරුණා. මේ අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලක උපත ලැබූ කුඩා බිළිඳෙකුට අදාළ වෛරසය වැළඳී ඇති බවට එරට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.
COVID-19 වෛරසය ආසාදිතයයි සැකසහිත පොලන්ත සංචාරකින් සිව් දෙනෙකු අද පෙරවරුවේ IDH රෝහල වෙත ඇතුළත් කෙරුණා. මොවුන් පොලන්තයේ සිට පැමිණ සිය රට බලා යාම සඳහා කරුණායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී මතු වූ රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයිනපුරා සිනමාශාලා අද සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලික වසා දැමීමට සංස්කෘතික අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ හා දුම්රිය විෂ බීජ හරණය කිරීම අද සිට ආරම්භ වුණා. ඒ ආරක්ෂක අංශයන්ගේද සහය ඇතිවයි. එසේම දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා වවුනියාවේද නව නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර එහි කටයුතු ඊයේ දින ආරම්භ වූ බවයි යුදා මුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩිය චන්දර වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව මේ වන විට අදාළ රටවල් වලින් පැමිණි ගුවන් මගින් 1720 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන හතරකදී නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර අදාළ වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායන් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකින් එක්වී යුතු බවට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිදු කළ ප්‍රකාශයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ඉන් සඳහන් කර ඇත්තේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවයි. වෛරසයේ රටපුරා සීග්‍රෙන් ව්‍යාප්ත වීමත් සමග සියලු පුහුණු පාඨමාලා තාවකාලිකව අත්තිටු වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සියලුම බැතිමතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. දළදා මාලිගාවට ඇතුළු වන සියලුම බැතිමතුන් තමන්ගේ අත්පා දෝවණය කරගන්න, මූණ සෝදගන්න අවශ්‍ය ජල පහසුකම් සහ ඒ විස බීජ නාශක සබන් වැනි දය පළවෙනි අදියර හැටියට අපි සෑම බැතිමතෙක්ම ලක් කරන්න කටයුතු කරලා තියෙනවා. ඉන් අනතුරුව සියලු පරීක්ෂා කිරීම් සිදු කළා. නැවත දළදා මාලිගාවට ඇතුල් වෙනකොට දේශීය වෛද්‍ය වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කරනු ලැබූ විස බීජ නාශකයක් අපි සියලුම බැතිමතුන්ගේ අවශ්‍යතාවය පරිදි ඔවුන්ගේ දෑත්වලට යොමු කරනවා, සහ අවශ්‍ය නම් මූණ පවා පිරිසිදු කරගන්න පුළුවන් සනීපාරක්ෂක තත්ත්වයේ තියෙන දේශීය විස බීජ නාශකයක් අපි සෑම කෙනෙක්ටම ලබා දෙන්න. දැන් දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාව තුළට දානමාන රැගෙන යන සියලු බැතිමතුන්ටත් මේ අවස්ථාවම අපි සලසා දීලා තියෙනවා තුන්වන අදියර හැටියට. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග ප්‍රමාණවත් හිඟයකින් තොරව තබා ගැනීමේ වැඩපිළිවෙළ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්ුණා. විශේෂයෙන්ම මෙහිදී කොරෝනා වෛරස් රෝගය වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත වෛද්‍ය උපකරණ මුඛ ආවරණ, අත් ආවරණ තොග වශයෙන් තබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඉහත කටයුතු සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ වෛද්‍ය සැපයීම් අංශයට අත්‍යවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කටමින් ලබා දීමටත්, හදිසි මිලදීම් ගැනීම සඳහා අවශ්‍ය අවසර ලබා දීමටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින දෙක තුළ එම මිලදී ගැනීම සිදුකොට අවශ්‍යතාවය අනුව ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ. COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාමත් සමග ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 5,443 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,46,843 බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනයට පසුව වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. වෛරස හේතුවෙන් ඉතාලියේ පුද්ගල මරණ 1,366 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 17,660 බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ. ඉරානයේද මරණ 514 දක්වා ඉහළ ගොස් ඇත්තේ පුද්ගලයින් 11,364කට අදාළ වෛරසය ආසාදනය වූ පසුබිමකයි. ලෝක බලවතුන්ටද වෛරසයෙන් බලපෑම සිදුව ඇති අතර ඇමරිකාවේ පුද්ගලින් 40 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. ඒ අනුව රට තුළ පවතින තත්ත්වයේ හැමයේ වෛරසය පාලනය කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදයට හදිසි තත්ත්වයක් ප්‍රකාශිතපත් කිරීමටයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ.
එරටෙහි සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1992ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කර ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය යුරෝපයේ වෙතද ඉතා වේගෙන් සංසරණය වී ඇති බවයි. ඒ අනුව වෛරසයේ නිජභූමිය වූ චීනයට අමතරව වෛරසයේ පැතිර ගොස් ඇති යුරෝපයේ වෛරස් ආසාදිතින් හා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. වෛරසයේ අවදානම හේතුවෙන් සෞදි අරාබියේ හෙට සිට සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් සති දෙකක කාලයකට අත්හිටු වීමට තීරණය කර තිබෙනවා. පිලිපීනයේද පුද්ගල මරණ 8ක් වාර්තා වීමත් සමග මැනිලා නුවරට ඇඳිරි නීතිය පැනවීමටයි එරට බලධාරීන් කටයුතු කර ඇත්තේ. බ්‍රිතාන්‍යයේද පවතින තත්ත්වයේ හමුවේ සියලු මහජන රැසියම් තහනම් කරමින් එළමෙන සතියේ සිට හදිසි නීතිය රට තුල ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොරෝනා වෛරසයෙන් රට මුදවා ගැනීමට සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු බැල්කම් කදිල රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටියා. එමෙන්ම සියලු කතෝලික දේව මෙහෙයන් සති දෙකක කාලයක් නතර කිරීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු බැල්කම් කදිල රංජිත් හිමිපාණන් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ජනතාව අවුල් කරන, ජනතාව තුළ බිය ඇති කරවන ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා. විශේෂ ඉල්ලීමක් කරනවා. කලබලයට පත් වෙලා බඩු බාහිරාදිය එකතු කර තැබීමේ පිළිවෙතට යන්න එපයි කියලා. අපිට සල්ලි තිබුණයි කියලා අපි අනිත් මිනිස්සුන්ට යන්නට ඕනේ පහසුකම් වළක්වන එක වැරදි. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා අපේ හැම ආගමකම නායකත්වයෙන් රට පුරාම මේ ව්‍යසනයෙන් අපව මුදා ගන්න කියලා අපි යාඥා, පිරිත් ගායනා වගේ දේවල් වැඩියෙන් කරන්නට කටයුතු කරනවා නම් වඩාත් හොඳයි කියලා. තමන්ගේ ආත්මික අවශ්‍යතාවයන් සඳහා ළඟම තියෙන දේවස්ථානයට යනවා මිසක් ඈත එපිට තියෙන සිද්ධස්ථානවලට ගිහිල්ලා කොරෝනා වෛරසය බෝවි අනිත් අයට ලබා දීමේ ප්‍රවණතාවයකට ඉඩ සලස්සන්න එපයි. දැනටමත් දැනුම් දීලා තියෙනවා හිනිදුම වන්දනාස්ථානයේ වසා දමා ඇති බව. මම හිතනවා ඒ වගේ ලොකු වන්දනාස්ථාන වසා දමන එක හොඳ දෙයක් කියලා. මේ කාලයට විශේෂයෙන්ම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය විනාශයෙන් ආර්ථිකය බිඳ වැටුණා හොඳටම අපේ රටේ. ඊට පස්සේ දැන් එයින් යාන්තම් ගොඩ වේගෙන එනකොට මේ විනාශය අපිට උදා වෙලා තියෙනවා. ඒකෙනුත් අපි කොහොම හරි අදිෂ්ඨානශීලීව ගොඩ එන්නට කටයුතු කළ යුතුයි. ආරක්ෂක අංශවලින් මේ කරගෙන යන වැඩපිළිවෙල ගැන අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ. අපි ඒ අයට ප්‍රශංසා කරනවා කැපවීමෙන් යුතුව ඒ අය මේ නිරෝධායන කටයුත්තට අත ගහලා තියෙන එක ගැන. භයානක තත්ත්වයකින් රට ගොඩ ගන්නට අපි සියලු දෙනාම සංග්‍රාමයකට සම්බන්ධ වෙන්නට ඕනේ. නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින සියලු පුද්ගලින් හට යුද හමුදාවට හැකි උපරිමයෙන් පහසුකම් සලසා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න කට්ටිය අද හෙට නැතත් කවදා හරි දිනයක එළියට ආවම කියයි කොහොමද යුද හමුදා කන්න දුන්නේ කියලා. මං හිතන්නේ කිසිම කෑම සම්බන්ධයෙන්වත් රැක බලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආරක්ෂක මාලේ ප්‍රධානවරයාශයන් හමුදාපතිවරයාශයන් මම පිළිගන්නවා. සමහරලාට යම් කිසි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන උපරිමය පහසුකම් වල යම් දේවල් අඩුපාඩුකම් පටන් ගදි තියෙන්නේ නැති මේනකොට අපි කරන්න පුළුවන් උපරිමය ලබා දීලා තියෙනවා. ඔබ දහන්නවා ඇති ඌවාන් වලින් දේශයෙන් පැමිණි අපගේ සිසුවන් රැක බලා ගත්ත විදිය එයි මේ අතර වෙනස තියෙන්නේ. එහි කාමර වශයෙන් අපි වෙන් කරලා තිබ්බා. නමුත් මේක සංඛ්‍යා වැඩි හින්දා විශේෂයෙන්ම කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයේ එසේ කාමර වශයෙන් වෙන් කරගන්න අපිට හැකියාවක් නැහැ. නමුත් වෛද්‍යවරුන් අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශ අපට දන්නවා තිබෙන පරිදි අපි දුරස්ත ප්‍රමාණයන් අනුව තමයි ඇඳන් ස්ථානගත කළා මොවුන් රැක බල. COVID-19 වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු දෙනා සහය දැක්වුවහොත් එළඹෙන අප්‍රේල් මාස 25 වනදා මහමැතිවරණයේ පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ලබන මස 25 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දිනවල සිය නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. නාම යෝජනා බාර ගැනීම ලබන 19 වනදා මධ්‍යාහ්න 12ට අවසන් කිරීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටියේ බොහෝ දුරට ලබන 18 වනදා සුභ මොහොතින් නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට දැනට සැලසුම් කර ඇති බවයි.
අර්බුදකාරී තත්ත්වය හමුවේ වෙන වෙනම මැතිවරණයට තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂය සහ ඉන් බෙදී ගිය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගී ජන බලවේගය මෙවන විට මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ අනුව සිය නාම යෝජනා අත්සන් තැබීම අද සිට ආරම්භ කිරීමට නියමිත බවයි සමගී ජන බලවේගය සඳහන් කළේ. ලබන 19 වනදා පෙරවරුවේ එම නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට සැලසුම් කර ඇති බවද සමගී ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළා. එසේම එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ මේ දිනවල අත්සන් කරන තම පක්ෂයේ නාම යෝජනා පත්‍ර ලබන 18 හෝ 19 යන දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට පියවර ගන්නා බවයි. මේ අතර බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ අප්‍රේල් මස 25 වන දින මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් මේ වන විට නොමැති බවයි. අප්‍රේල් 25 ඡන්ද විමසීම තබන්න නම් අපි පුරවැසිය සියලු දෙනාම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ පළවෙනි එක. අපි ඒක පාලනය කරනවා. අපිට අපේ නිලධාරීන් ඉන්නවා, පොලිසිය ඉන්නවා, ඒ වගේම දේශපාලඥයෝ දැන් රජයේ වාහන පාවිච්චි වෙන එකේමත් නැහැ. අපි අද දිනේ බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට විසින් සියලුම කටවුට් පෝස්ටර්ස් ගැලවීමේ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. අපි හිතනවා අනිත් පළාත්වල ලංකාවේ සියලුම පළාත්වල පළාත් පාලන ආයතන මේ බස්නාහිර පළාතේ වගේ ඒවා ඉවත් කිරීම ආරම්භ කරයි කියලා. ඒ වුණොත් පොලිසියටත් මැතිවරණ කොමිෂන් සභාවටත් වැඩි පහසුයි. කල්ලන්නේ අපි ජනතාව කොරෝනා එලවල දැම්මොත් ආපු කට්ටිය එහෙම මේ ටික දෙනා හිර කරලා තිබ්බොත් ඒ කියන්නේ කොරෝනා වසංගතය විස බීජ ටික වෙන අයට පැතිරෙන්නේ නැති වෙන්න ඒ විස බීජ ටික හිර කරන්න ඕනේ ජනතාව නෙවෙයි. ජනතාව තමන්ම ස්වේච්ඡාවෙන් නිරෝධායනය වෙලා තමන්ම පාවිච්චි වෙලා කරොත් සෞඛ්‍ය උපදෙස් වෛද්‍ය උපදෙස් පාවිච්චි කරොත් අපි හිතනවා මේ වසංගතය ලංකාවට එන්නේ නැතුව එලවල දාන්න පුළුවන්, හිර කරලා දාන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපේ ජනතාව හිර කරන අය ජනතාවට එන්න නොදී ඉන්නවා කියලා. අපි රජයෙන් දෙන වෛද්‍ය උපදෙස්ට අනුව ක්‍රියාත්මක වෙමු. අපිට යන්නේ යෝ නිරෝධායනයට අපි යමු. ඒක තමයි කරන්න තියෙන්නේ. ඇතැම් පිරිස් මහමැතිවරණ පරාජයෙන් ගැලවීම සඳහා කොරෝනා වෛරසය මුල් කරගනිමින් මැතිවරණයේ කල් දමන්නේ ඉල්ලීම් කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. අපි මේ රැස්වී තව දුරටත් මේ ආකාරයෙන් පවත්වනද කියලා කියන තීන්දුව අද දවසේ ගන්නවා. ඡන්දයට වඩා අපිට ඒක වටිනවා. මනාපයට වඩා ඒක වටිනවා. අධ්‍යාපන ඇමතිවරයා විදියට එදා මේක මතු වෙනකොටම පාසල් දෙක වහන්න කියලා මම තීන්දුව කරේ ඒකයි. දරුවෝ බේරගන්න ඕනේ. දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා අපි මේ අපේ දේශපාලන ප්‍රචාර කඩිතුරට වඩා වැඩියෙන් උඩින් අපි මුළු රටෙම තේහීම කරනවා. ඒලිම කරන්නේ මැතිවරණට බයි මැතිවරණ කල් දාන්න ඉල්ලන දේශපාලඥයෝ ඉඳ නෙමෙයි. රන් වෙන දේශපාලකයෝ දැන් කොරෝනා වලට මුවා වෙලා මැතිවරණ ඉල්ලනවා. මැතිවරණ කල් දාන්න කියලා ඉල්ලනවා. ජාතික හැඟීමකින් නෙමෙයි. පක්ෂයේ අභ්‍යන්තර අරගලේ බේර ගන්න. දැන් කට්ටියක් එනවා දුරකතනේ. මොකද වෙන්නේ? 27 වෙනිදා උදේට ඔය දුරකතනේ කරකවලා බලන්න. රෙකෝඩින්ග් එකක් ඒ. මොකද? දුරකතනය ක්‍රියා විරහිතව ඇති බැවින් ඇමතුම් ගත නොහැක. කරුණාකර පසු අමතන්න. මීට සජිත් ප්‍රේමදාස 27 උදේ වුණා කරකවලා බලන්න. මෙරටට පැමිණෙන සියලු චීන ජාතිකයින් නිරෝධායනයට ලක්නු කරන්නේ ඇයිදයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. එයද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඇයි මේ ආණ්ඩුව චීන ජාතිකයන් මේ රටට පැමිණෙනකොට ඔවුන්ව නිරෝධායනය ක්‍රියාමාර්ගවලට ඇතුළත් කරන්නේ නැත්තේ කියන එක විශාල ගැටලුවක්. මං හිතන්නේ ඒ ආණ්ඩුව වෙන මොකක් හරි චීනෙත් එක්ක අවබෝධතා ගිවිසුමකට ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ මේ කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන්. ඒකින්ද මේ පරීක්ෂණයට ලක් කරන්නේ නැද්ද කියන එකත් අපිට තියෙන විශාල ගැටලුවක්. ඒ හින්දා අපි ආණ්ඩුවට කියනවා ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ග හොඳයි. ඒ ක්‍රියාමාර්ග ගැන අපි අවතක්සේරු කරන්නේ නැහැ. නමුත් ඒ ක්‍රියාමාර්ග තුල තියෙන මේ ඉඩස වහම වහන්න. ඒක යුරෝපා ජාතිකයන් වෙන්න පුළුවන්, මැද පෙරදිගය වෙන්න පුළුවන්, චීන ජාතිකයන් වෙන්න පුළුවන්, ඇමරිකානු ජාතිකයන් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම පරීක්ෂාවට ලක් කරන්න. මේ චීන ජාතිකයන්ව පරීක්ෂණවලට භාජනය නොකර අවදානම වැඩි කරගන්න එපා. මේ ඌදුර පිළිබඳ රටේ එහෙම හදිසි තත්ත්වයක් තියෙනවා කියලා ප්‍රකාශ නොකලත් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තුල පේනවා එහෙම හදිසි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. වහාම පාර්ලිමේන්තුව කැඳවන්නේ. ඒ ඉදිරියට ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ගවලට විපක්ෂයක් හැටියට අපිට මේ ඌදුර තුරන් කිරීම සඳහා අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියන එක අපි ඉල්ලීම අපි ආණ්ඩුවට කියන්න කැමතියි.
එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය මේ වන විට උග්‍ර වී ඇති බවත් බෙදී වෙන් වී තරඟ කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි මැතිවරණයකට මුහුණ දෙනවා. අපි පාර්ලිමේන්තුවේ සුළුතරයක් වශයෙන් තමයි හිටියේ. පාර්ලිමේන්තුව විසිරුණා. අපිට ඕන පනතක් සම්මත කරගන්න පුළුවන් කමක් නැහැ. එවැනි තත්ත්වයක් නිසා අපිට ජනාධිපතිවරයෙක් ඉන්න වෙලාවට විධායක ජනාධිපතිවරේ පාර්ලිමේන්තුව එතුමාගේ අදහස් වලට විරුද්ධ නම් කවදාවත් රටක ඉදිරියක් නැහැ, දැක්මක් නැහැ, ඉදිරියට යන්න බෑ. ඒක අපි දැක්කයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්නකොට, රනිල් වික්‍රමසිංහ අනිත් පැත්තේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වෙලා ඉන්නකොට බොහොම පැහැදිලිව ඒ කරුණ අපිට පේනවා. දැන් තියෙන තත්ත්වය යටතේ අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව 3-2 ඡන්දයක් ලබා ගැනීම සඳහා කටයුතු කරනවායි කියන එක අපි න්‍යාස්ථාවෙ මතක් කරන්නේ. මොකද අද එක්සත් ජාතික පක්ෂයේ තියෙන ගැටුම බොහොම පැහැදිලි. ප්‍රේමදාස මහත්මයා එක පැත්තකින් අදිනවා, උරලෝසුවක්ද මොකක්ද එකකින් එනවා, ඈ අංශයද ඔව් මොකක් හරි වේවා මොකකින් හරි ඒවි මම දන්නේ නැහැ. ලකුණ මොකක්ද කියලා හාමුදුරනේ, ලකුණ මොකක් වුණත් අනිත් පැත්තෙන් අලියා ලකුණ එනවා. ඒකත් ඒක නම් ෂුවර් දැන් තියෙන තත්ත්වෙට. ඉතින් ඒක නිසා මම නම් මේ බෙදීමට කැමති නෑ. මම ඇත්ත වශයෙන්ම විශ්වාස කරන්නේ මේ දෙගොල්ලෝ එක්කව වෙලා එනවා නම් තමයි අපිට ලේසි. මොකද එකපාරට දෙගොල්ලොන්ටම නොකවුට් එකක් දෙන්නේ නෑ. කුමන්ත්‍රණකාරී දේශපාලනයට රටේ ජනතාව අතර ඉඩක් නොමැති බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අද වෙන විට අපේ දේශපාලන බලවේගය මැඩ පවත්වන්නට මහා දැවැන්ත කුමන්ත්‍රණයක් පරස්පර දේශපාලන පාර්ශ්ව ගණනාවක් එකට එකතු වෙලා පස්සාදොරෙන් අපිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් පසෙක දමන්නට දැවැන්ත උත්සාහයක නියැලී සිටිනවා. විශේෂයෙන්ම පත් කිරීම ඉවත් කිරීම රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලයට පස්සාදොරෙන් ගොස් එවන් අවස්ථාවක් ජනතාවට අහිමි කරවලා අපේ සමගි ජන බලවේගයට මහා බියක් ඇති කරගෙන ඒ ඇත්තෝ විවිධ කුමන්ත්‍රණකාරී පිළියම් ක්‍රියාත්මක කරනවා. ඩීල් දේශපාලනය මුදුන්පත් කරගෙන මොකද්ද මෙහෙම කරන්න හේතු? වායු සමීකරණ කාමරවලට වෙලා ඉඳගෙන අපි ජනතාව වෙත ලං වෙන්නේ නැතුව ජනතාව අපි ළඟට ගෙන්නගෙන ජනතා අප්‍රදායයට බිය වෙලා කාමර ඇතුලේ රැස්වීම කරන බලවේගයක් නොවේයි අපේ බලවේගය. අපි සූදානම් අපි කරන්නා වූ හැම ක්‍රියාදාමයක්ම ජනතා ආශිර්වාදයෙන්, ජනතා විශ්වාසයෙන්, ජනතා පැතුමෙන් ක්‍රියාත්මක කරන්නේ. දැන් එසේ යන්නට බැරි ඇත්තෝ පිමුරුපත් සකස් කරනවා ඩීල් දේශපාලනයක් හරහා. පස්සාදොරෙන් අපේ ගමන කුමන්ත්‍රණකාරීව නතර කරලා එයට බාධා පමුණවන කටයුතු කිරීම ඉතාමත්ම ඛේදනීයයි, සෝචනීයයි, කනගාටුදායකයි. කවදාවත් කුමන්ත්‍රණවලට තැනක් නැහැ. මේ දමන ඩීල් දේශපාලනය අපි අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්නට කැමතියි. තම නොහැකියාව වසා ගැනීමට විපක්ෂය කොරෝනා වෛරසය පිළිබඳව විවිධ අදහස් පළ කරමින් සිටින බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාත්‍ය හමුවක් ඇඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළා. වසංගත කොරෝනා රෝගයෙන් මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන සියලුම කටයුතු වග කියන රජයක් හැටියට අපි ඒක ඉටු කරනවා. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කිසිසේත්ම ආහාර හිඟයක්, ඒ වගේම විශේෂයෙන්ම අපි තෙල් හිඟයක් කිසිසේත්ම මේ වන විට ඇති වෙලා නැහැ. තෙල් හිඟයක් පවතින්නේ නැහැ. ඒ නිසා අනිසි බයක් ඇති කරගන්න එපා කියලා බොහොම පැහැදිලිව අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් එක පැත්තකින් අපිට පේනවා අද මේ රටේ විපක්ෂය, සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ විපක්ෂය අද උත්සාහයක යෙදෙනවා කොරෝනා වලින් පුළුවන්කමක් තියනවාද තමන්ගේ දේශපාලන බංකොලොත් භාවය වහගන්න පුළුවන්ද කියලා. ඔවුන් කරන ප්‍රකාශ දිහා බැලුවට පස්සේ අපිට ඔවුන්ව අප්‍රසාදයෙන් පිළිකුලෙන් හෙලා දකින්න සිද්ධ වෙනවා. තමන්ගේ දේශපාලන වාසියකට හරව ගන්න උත්සාහ කිරීම අපි පිළිකුලින් යුතුව හෙලා දකින්නවයි කියන එක මතක් කරන්න ඕන. මේ මැතිවරණය කල් දැමීමක් වෙන්නේ නැහැ. මැතිවරණය නියමිත දිනට අප්‍රේල් මාසේ 25 වෙනිදා පවත්වන්න කටයුතු සූදානම් කරලා තිනවා මැතිවරණ කොමසාරිස්තුමා විසින්. මේ මැතිවරණයට මූණ දෙන්න තියෙන බයට කොරෝනා වලින් මේක වහගන්න හදන්න එපා.
බලයට පත්වී දෙමසක් ගතවීමට ප්‍රථම වත්මන් ආණ්ඩුව පිළිබඳව කලකිරීමක් ඇති වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ එළඹෙන මහමැතිවරණය සඳහා නව පක්ෂයකින් තරඟ කරන බවයි. අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. එක රටක් එක නීතියක් කියලා අපි රට පුරා ගිහිල්ලා මහජනතාවගෙන් විශාල ජනවරමක් ලබා ගත්තා. විශේෂයෙන්ම මේ රටේ මූලධර්මවාදී අන්තවාදීන් බිහි කරන බෝම්බ කරුවන් හදන මද්‍රසා පාසල් රජයට ගැනීමට. මේ ප්‍රශ්නයට අපි ආණ්ඩුවෙන් උත්තරයක් ඇහුවා. අද වෙනකන් උත්තර දීලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. මේක පරාජය කිරීම සඳහා ඉදිරි මැතිවරණයේදී මේ ආණ්ඩුව කටයුතු කරනවද නැද්ද? එයා උත්තරයක් දීලා නැහැ. උත්තරේ අපි දෙනවා. මොකද්ද උත්තරේ? අපේ ජනබල පක්ෂය යටතේ අපි තීරණය කළා තියෙනවා ඉදිරි මැතිවරණයට එන්න. ඒහි ලාංඡනය අපට හම්බෙලා දෙන කොඩිය අගමැතිවරයා කවුද කියලා තීරණය කරන්නේ අපි. මේ පක්ෂය වටා එකතු වෙන්නේ ස්ලාම් මන්තවාදයේ පරාජය කිරීමට අත්ඔසෝපු මිනිස්සු, මේ රටේ පරිසරය රැකගැනීමට තැන් තැන් වල හඬ නැගපු මිනිස්සු, අපේ රටේ ජාතික සම්පත්, ජාතික ඉඩම්, විදේශීය ජාවාරාංකරට විකුණපු දූෂිත දේශපාලකයන්ට එරෙහිව පෙළගැහිච්ච මිනිස්සු, මේ චන්ද්‍රකමේ වැරදි නිසා වගේම ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමට හිතන ඒ බලවේග තමයි අපිත් එක්ක අද එකතු වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව දිනලා මාස දෙකක් ගියාට පස්සේ තීරණය කරා අපේ රටට අලුත් බලවේගයක් අවශ්‍යයි කියලා. උතුරේ සිට දකුණ දක්වා රටේ සිව්කනට අපි සටන් කරනවා. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් ඊයේ කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා දමිළ කාන්තා සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. ජනවාර්ගික සමානාත්මතාවය සහ කාන්තා දිනේ ඇති විශේෂත්වය අවබෝධ කිරීමේ අරමුණින් පැවති 2020 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් ඊයේ කොළඹදී පැවැත්වුණා. දමිළ කාන්තා සංගමය විසින් මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර තිබුණා. මානුෂීයත්වය පෙරදරි කරගත් ප්‍රසිද්ධ කාන්තා චරිත විවිධ කාණ්ඩ යටතේ ඇගීමට ලක්වීමද මෙම වැඩසටහනේ විශේෂත්වයක්. අපි ශ්‍රී ලංකා ටැමිල් විමෙන්ස් යුනියන් කියන්නේ මේක 1909 එකෙන් තමයි පටන් ගත්තේ. යුනියන් එක ඔක්කොමලා ප්‍රසිද්ධ ලේඩිස් තමයි මේක ඉන්නේ කමිටි එකෙන්. මේක ප්‍රසිද්ධ ලේඩිස් වලට තමයි අද අප අවෝඩ් කරන්නේ. රජය මීට පෙර නිවැරදි තීරණ ක්‍රියාත්මක කළේ නම් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගන්න කියලා නම් අපිට වැඩක් නැහැ. මොකද එයා ආවොත් එතන ප්‍රශ්න ගොඩක්. කෝට්ටුවට දෙයියන්ගේ පිටයි. මොකද මෙයා ඉතින් කෙලෙගුණ දක්වන මිනිහෙක් නෙවෙයි කවදාවත්. ඇවිල්ලා ඇතුලේ මොකක් හරි ජල්බරියක් දාන්න හදයි. ඒ ආණ්ඩුවටත් දෙලක් වෙයි ඒගොල්ලෝගේ ආණ්ඩුවක් ආවොත්. අපිට දැන් ඇත්තටම සාකච්ඡා අවශ්‍ය නැහැ. අවසාන තීරණයක් කරන් තියෙනවා සමග ජන බලවේගයෙන් යනවා. කුලින්දක බලය ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම වෙන මොනවටවත් නෙවෙයි 19 වෙනි අස්සා සංශෝධනය හවුසි කරලා දැසේ මහින්ද රාජපක්ෂ නැවත 3-4-5 පාරක් ඉල්ලන්න පුළුවන්. දැසේ පාර්ලිමේන්තුව නැවතත් බල විරහිත තැනක් වෙනවා. රාජපක්ෂ පවුලේ ජනාධිපති පදවිය ඉඳගෙන සියලු බලතල එතන තියාගෙන ඒකාධිපති භාවයෙන් රට ගෙනියන ඉස්සල්ලා හිටපු විදිය. කොරෝනා තත්ත්වය පාලනය කරගන්න ඕනේ. පාලනය කරගන්න බැරි වුණොත් ඒක අනිවාර්යයෙන් මැතිවරණයට බලපානවා. ආණ්ඩුව හරි පියවරම ගත්තා නම් මීට කලින් රෝගීන් රටට එන එක රටේ පැතිරෙන එක නවත්තන්න තිබුණා. වෛද්‍යවරුන් ඒගොල්ලෝ විදිය සම්පත් වලින් යම් යම් දේවල් කරනවා. අවු රජයක් හැදියට තද බල තීරු తీරන ගත්තා කියලා මම හිතන්නේ. ජනතා ආකර්ෂණය හිමිවන්නේ දූෂණයෙන් තොර පුද්ගලින්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියන්නේ හිටපු ජනාධිපතිවරේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ හිටපු ජනාධිපතිවරේ. ඉතින් ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒක තම තමන්ගේ තනතුරු වගකීම් දරපු පිරිස් වලට ගරු කිරීමේ සම්ප්‍රදායක් ලෝකෙම තියෙනවා. ඉතින් ඒකට අනුව වැඩ කරයි කියලා මං හිතන්නේ.
උන් එපා කියන එක තමයි ජනතාව දෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ජනතාවට අත්දැකීමක් තියෙනවා. මේ රට කොතනටද ගෙනියන්න ඕනේ? මේක ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මෙතුමාව මේ රටේ ජනාධිපති කරපු ජනතාවක් ඉන්න රටක් මිසක් වෙන බලවේගයක් ඉන්න රටක් නෙමෙයි දැන් තියෙන්නේ. ප්‍රචාරණ කටයුතු ආරම්භ වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තනි කරලා වුන් වෙනම ගමනක් යන්න යන බව පොඩි රාවයක් මතුවෙනවා. මේ මැතිවරණ කියන්නේ තමන්ට චන්දිල්ලන් ගැන මැතිවරණය. අපි පොදු ලකුණු වල තරඟ කරාට හැම අපේක්ෂකයෙක්ම තමන්ගේ සටන ජයග්‍රහණය කරන්න ඕන. ඉතින් ඒක නිසා මම කියන්නේ ගමේ මිනිස්සු ආදරේ ගමට වැඩ කරන මිනිස්සුන්ට රටට වැඩ කරන මිනිස්සුන්ට වංචා දූෂණ නොකරන මිනිස්සු. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල පොදුජන පෙරමුණේ පාලනය ක්‍රියාත්මක කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නායකකාර මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ දෙකට වීමක් සිද්ධ වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු 99%ක් සජාතික පාක්ෂිකයෝ සියලු දෙනාම සමගි ජන බලවේගය වටා ඒකරාශී වෙලා ඉන්නවා. ලාංඡනීය දුරකථනයේ දුරකථනයේ ලකුණ වටා සියලු දෙනා එක්රොක් වෙලා ඉඳලා ඉවරයි. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා චන්ද දෙන කෙනෙක් හොයනවා කියන්නේ නොමලගේකින් අබෑටයක් හොයන්න වගේ තත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තරම් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයට චන්ද දෙන කිසිම කෙනෙක් ගමක හොයා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ ආණ්ඩුව gedare යවන්න ඕනේ කියලා තීන්දුව කරලා තියෙන සියලු දෙනා මේ වෙලාවේ චන්ද දෙන්නේ දුරකථනයේ ලාංඡනයට සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැතිවරයා බවට පත් කරන්න. මේ වෙලාවේ රට රකින්න විරුවා නෙමෙයි නියංකුරුල්ලගේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. නාම යෝජනා ලබා දෙනකොට නිශාන්තලට නාම යෝජනා නැහැ පොහොට්ටුවේ. නිශාන්තලට පොහොට්ටුවේ නාම යෝජනා නැත්තේයි මෛත්‍රීපාලත් එක ගියපු නිසා. හැබැයි මෛත්‍රීපාලට නාම යෝජනා තියෙනවා පොහොට්ටුවේ. මොකක්ද මේ අරුම පුදුම විකාරේ? මේක තමයි අලුත්ම වෙනස වෙලා තියෙන්නේ. අනාගතයේදී පාර්ලිමේන්තුව ඇතුලේ පොහොට්ටුව පාලනය වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනට ඕන විදියට. පොහොට්ටුවේ රිමෝට් එක වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. දැන් පොහොට්ටුවට තියෙන කොරෝනාව තමයි මෛත්‍රීපාල සිරිසේන. කොරෝනාව හැදිලා තියෙන්නේ පොහොට්ටුවට. ශක්තිමත් රජයක් නොමැතිව රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි බැවින් මෙම අවස්ථාවේ මැතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිබ වීරක්කුඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මැතිවරණ නිසිකාලට පැවැත්වීමේ අවශ්‍යතාවය තදින්ම පැන නගලා තියෙන මොහොතක් මේක. මොකද රට රජයක් නැතුව ශක්තිමත් පාලන තන්ත්‍රයක් නැතුව රට ඉදිරියට ගෙන යාමට නොහැකියාවක් තියෙන බව පහුගිය අවුරුදු 4.5 තුල ඔප්පු වුණා. ඒ නිසා ශක්තිමත් රජයක් බිහි කිරීම සඳහා වූ පළමුන්තම ලැබෙන අවස්ථාව ජනතාව විසින් ප්‍රයෝජනයට ගැනීමට බලාගෙන ඉන්නවා. ඒ සඳහා අවස්ථාව ලබා දී යුතුයි කියන එක තමයි අපේ මතය. නමුත් මේ මොහොතේ මැතිවරණ කටයුතු වල නියැලෙනකොට අනවශ්‍ය ලෙස ජනතා කාසු කිරීම, අනවශ්‍ය ලෙස රෝගී තත්ත්වයන් ඇතිවන ආකාරයට සමාජය පෙළඹවීම වැනි කාරණා සම්බන්ධව පැහැදිලිව අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. 3-2 බලයක පිළිබඳ යම් සැකයක් තිබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ දෙකට වීමත් එක්ක ඒ සැකයත් දුර වෙලා තියෙනවා. මොකද මේ මොහොත වෙනකොට මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නේ අස්ථාවර රටක්. ශ්‍රී ලංකා තරංග පරාසය තුළ භාවිත කළ නොහැකි රැහන් රහිත දුරකථන රසක් භාවිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරංග පරාසය තුළ භාවිතා කළ නොහැකි රැහන් රහිත දුරකථන රසක් භාවිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ නිවසේ භාවිතයට ගැනුණු මෙම දුරකථන ක්‍රියාත්මක වන තරංග පරාසය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාලද භාවිතා කිරීම හේතුවෙන් අවහිරතාවයක් ඇතිවන බවයි එම කොමිෂන් සභාව පවසන්නේ. මේ පිළිබඳ ලැබුණු පැමිණිලි අනුව මෙම උපකරණ ඉවත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන මහතා ප්‍රකාශ කළේ රැහන් රහිත දුරකථන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තරංග පරාසයන් නියම කර තිබෙන බවයි. මේ දුරකථන ලංකාවේ පාවිච්චි කරන්න නුසුදුසු වන්නේ නීතිරුදි වන්නේ කොහොමදයි පැහැදිලි කරොත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නියමිත කරලා තියෙනවා තරංග පරාස කෝඩ්ලස් ටෙලිෆෝන්. එම අපි නියම කරලා තියෙන තරංග පරාස වලට පරිබාහිරව වෙනත් රටවලින් ආනයනය කරපු දුරකථන තමයි අද දවසේදී අපි බාර දෙන්නේ ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කරලා. අපි මේ ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කරා. අපේ දැන්වීම පෙන්ලා තියෙනවා එක 1.88 ගිගාහර්ට්ස් වල ඉඳලා 1.93 ගිගාහර්ට්ස් දක්වා ක්‍රියාත්මක වන ඩෙක් 6 වර්ගයේ කෝඩ්ලස් ටෙලිෆෝන්ස්. ඒතර මෙම දුරකථන කවුරු හරි එක්කෙනෙක් ලංකාවට ගෙනහලා භාවිතා කරනවා නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හැකියාව තියෙනවා එම දුරකථනයේ භාවිතා කරන ස්ථානය
සොයා ගැනීමට. අපි එම ස්ථානය සොයාගෙන එම ස්ථානයට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බාර දෙන්න. ඒ වෙනුවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනිත් මෙම තරංග භාවිත කරන ආයතනවලද සහයෝගය ඇතුව ලංකාව තුළ භාවිත කළ හැකි නීතිමය වශයෙන් භාවිත කළ හැකි කෝඩ්ලස් ටෙලිෆෝන් එකට හුවමාරු කිරීමක් තමයි අපි මෙතෙන්දි කරන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රීපද හැටන් මාර්ගයේ සීතගඟුලේ ජලමට්ටම සීක්‍රෙන් පහළ බැසීම හේතුවෙන් එම මාර්ගයේ ශ්‍රීපද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මාස හතරක් පුරා පැවති දැඩි වේලි කලගුණයත් සමග මෞසකැලේ ජලාශ්‍රයට ශ්‍රීපද රක්ෂිතයේ සිට ජලය ගලා බසින සීතගඟුලේ ජලමට්ටම මෙලෙස සීක්‍රෙන් පහළ බැසීම සිදු වී තිබෙනවා. ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමේ සිව්වැනි වාර්ෂික ශාස්ත්‍රීය සැසිය ඊ දින බෙහිවල ප්‍රදේශයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සංවිධානයෙන් දැනට රට තුළ පවත්නා කොරෝනා වෛරස ඌදුරෙන් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමටත් රටටත් ජාතියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මිහින්තලිය රජමහ විහාරස්ථානයේදී ආශිර්වාද පූජාවක් සහ පහන් පූජාවක් පවත්වනු ලැබුවා. කිලිනොච්චේ සිට වවුනියාව දක්වා දහවනේ වූ දුම්රිය තුළ රහසිගතව ගවමස් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට දුම්රිය ආරක්ෂකංශය නිලධාරීන් නිය සමත් වුණා. පොහොර උර තුළ අසුරා තිබූ කිලෝ 111 ග්‍රෑම් 201 පමණ ගවමස් තොගයක් සමග සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ගුණෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් යන තේමාව යටතේ 11 වරටත් CPL ආයතනයේ සමපෝෂ නිෂ්පාදන අනුග්‍රහයෙන් 14/15 අන්තර්පාසල් බාලක බාලිකා පාපදු තරගාවලියේ අවසන් මහත් තරගය පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වුණා. මෙම බාලක බාලිකා අවසන් මහත් තරගය සඳහා යාපනය මහජන විද්‍යාලය සහ පොළොන්නරුව බැඳිවව විද්‍යාලය යන විද්‍යාල බාලිකා අංශයෙන් සුදුසුකම් ලැබූ අතර කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ කින්නියා මධ්‍ය මහා විද්‍යාලය බාලක අංශෙන් සුදුසුකම් ලබා තිබුණා. එහිදී තරගයේ ජයග්‍රාහී බාලක අංශයේ විද්‍යාලය ලෙස කින්නියා විද්‍යාලය ජයග්‍රහණය කළ අතර බාලිකා අංශෙන් යාපනය මහජන විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. ජනිත හොමියමු රාත්‍රි පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.